මේ දවස්වල ලංකාවේ හැමෝම වගේ කතා කරන ප්‍රධානම මාතෘකාව තමයි ජනාධිපතිවරණය. ඉතින් දැන් ඔන්න ළඟ ළඟම මේ ජනාධිපතිවරණය එනවා. ඉතින් මේ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ තමයි ඉල්ලන්නේ. ඒක මේ වෙද්දි හැමෝම දන්නේ කියන කරුණක්. ඉතින් මෙහෙම ඉල්ලන මේ නාමල්ට නාමල්ගේ හොඳම යාළුවෙක් වෙච්ච හොඳම මිත්‍රයෙක් වෙච්ච හරින් ප්‍රනාන්දු මොන වගේ කතාවක්ද කිව්වේ කියලා අපි පොඩ්ඩක් අහලා ඉමු. මගේ ආදරණීය මිත්‍රයාට සුභපතන් කැමති මුලින්ම මම හිතනවා එතුමා අත්තසින්ම කරේ එතුමාගේ පක්ෂය ආරක්ෂා කරගන්න සඳහා කරපු යෝජනාවක්. මම හිතනවා එතුමා හොඳ අත්දැකීම ලබන අවුරුදු 38 දී එතුමා මේ කරන දේට මගේ සුභපතුන් එතුමා මේ කතාව අහපුවාම මට පේනවා ඇති මේ හරින් ප්‍රනාන්දු hina වෙලා මේ කියන කතාවෙන්ම සහ මෙයා මෙතනදී කියනවා ඒක වයස අවුරුදු 38න් වගේ පොඩි වයසකින් නාමල්ට මේක හොඳ අත්දැකීමක් වෙයි කියලා කියන එකෙන්ම තේරෙනවා. මෙතනදී මේ කියන්නේ අනිවාර්යයෙන්ම නාමල් මෙතන දිනන්නේ නැහැ කියන එක තමයි හරින් පවා පිලිබුබු කරන්නේ. කොහොමරි වේවා ඉතින් හරින් මෙතන නිකන් කින්ඩියට වගේ තමයි hina වෙන්නේ කියලා අපිට පේනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා හිතන්නේ මොකක්ද? ඇත්තටම නාමල් එයිද ජනාධිපති බවට පත් වෙයිද? එහෙම නැත්නම් අර පාටලී කිව්වා වගේ බින්දුවටම වැටෙයිද? මොන වගේ දෙයක් වෙයිද? මේ පාර පොහොට්ටුවට වැලේ වැල් නැති වෙයිද? කවුරු ජනාධිපති වෙයිද? වාදන්න අදහස අනිවාර්යයෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න. channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙ නැත්නම් ඔයාලා හැමෝටම ජය වේවා.